විවරත්‍රිය ටයි ඩි හතරයි මේ ්‍රීලංගන්ත ස්ථාව දේශය . සම්මා සම්බුදු සරණයි ධර්මානු ශවාසනත ටයිලෝකනත සම්මා සම්බුදුපයණන් වහන්සේ දෙසාවදාහල ශ්‍රී සදධර්මයෙන් භිදක්ෂ්‍රවණය කරන්නට අපහයෙක් වෙන්නයි. ඔබට ගෞරෝනිී ආරාධන, ශ්‍රී ලංකාගුවන් විදුලි සස්ථාවේ බෞද්ධාගමිකාංශයෙන්. ධර්මාවු ශාසනපාතනු ලබන්නේ නාවල විමල විහාරවාසී, රාජගිරිය ජනාජිපතිවිද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්ජපාද හොරපාවිට චන්දරතන ස්වාමීන්රයෙන් වහන්සේ. ධර්මාවන් ශාස නස්්‍රවණය කිීමට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාධන් වන්නට සාධකාරයක් පොත්වා නමස්කාරය කියමෝ. සාධ සාධ සාාධ අවස්රයි ස්වාමීන්ද්‍රෙන් වන්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස.

pi daang sarrenang gahamami hatimpi daang sarenang gaami Tampi sanggang sarrenang gajahham hatimpi sanggang sarenang gaami manahati padaරම sikha padadang samadhiami manaatipati වේරමණී සික්කාපදන් සමාධයාමී අදින්නධන වේරමනී සික්කාපදන් සමාධයාමි අදින්න අදාන වේරමණී සික්කාපදන් සමාධයාමින් මේසු මිච්චහචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි කාමේ සු මිච්චාචාරා වේරමණී සික්කාාපදන් මසාවාධාවේරමණි සික්කාපදන් සමාධ්‍යාමි මසාවාධාවරමණ, සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජජ පමාදටඨනාවරමනිී සික්කාපදං සමාධ්‍යයාාමි. සුරාමේරය මජිපමාදට්ඨානා වේරමණී සික්කාාපදන් සමාධයාමී. නිසරනේන සද්ධං පංච සීලං දම්මං සාධකං සුරකිතංකත්තු. ආම බන්තේ සාධු සාධු සාධ. සමතාචක්කवाලේ සූ ਅතരගഞචන්තුදේවතා සදධම්මංමනිරජස சුනතු සගගමොකදං දම්මත් සවනකාලෝ අයං බදంత දම්මත් සවනකාලෝ අයං බදంత දම්මත් සවනකාලෝ ය බදත නමුතස්ස බගවතවරහතු සම්මා සම්බුදස නමුතත්ස බගවතවරහතු සම්මා සම්බුදස නമතසභගവതോවරഹතුസමා සම්බුදස சചบിක්കവේ අഞත්തിതിയപරිບരජക ඒවങ පුഞചയു සම්බതിපක් කියනงานස දම්මාන කාවපනිසාය භාവනාയති ඒවngපුുठතුुമบිക്കවේ തසഞත් තිතිയනng ම්බ්‍රාජකානං ්‍යහාකාරෙයාතිී ශ්‍රද්ධහකාරුණික වාසනාවන්ත පංවතුනිි ලොවතුරු අමාමෑණී සම්මා සම්බුදුපාණන් වහන්සේ සකල ලෝක සත්ත්යාගේ යහපත පිණිස ශාන්තිය පිණිස සාරා සංකය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා අවබෝධ කරගත්තා උතුම් ශ්‍රීසද්ධර්මය දේශනා කරන්නට යෙදුණ. සංසාර දුකින් අතබිදීම ඒකායන අරමුණ කරගත් සැදැහැවත් බෞද්ධ ජනතාව දානසීල භාවනාදී ප්‍රතිපත්ති පූජාවන්හි නියලෙමින් ගෝරතර භයානතූ සසර දුකින් නතමිදීම සඳහා අප්‍රමාණ කැපකිරයම් සිදුකරමින් ප්‍රතිපත්ති පූජාවෙහි නියලමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ තිබෙන බියජනක බව සූත්‍ර දේශනා රාශ්ියකදීම පැහැදිලි කරමින් සංසාර දුකින් නතමිදීම කෙතරම් වාසනාවන්ත සුවදායක යහපත ගෙන දෙෙන් නක්ද කියනක පැහැදිලි කරල තිබෙන. මමාද ධර්ම දේශනව සඳහා මාතෘකා වසයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සඳහන් වන සම්බෝධිපක් කියිය සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව තුළින් සංසාරගත දුකින් නිදහස්වීම සඳහා අනුගමනය කළ යුතු වැඩිය යුතු ධරමතාවයන් රාසියක් අපට පැහැදිලි කරල දෙෙන. විිලෝකයේ ජීවත්වන විට විවිධාකාර ගැටුම් ප්‍රශ්න, හරදර හිරිහර පීඩා ආද විවිධාකාර බන්ධනයන් තුළින් ඇලී ගැලී වාසේ කරන්න. මේ බැමි ලිහා ගන්නට මේ බාධකයන් ජයගන්මට අප උත්සාහ කළයුත්තේ කෙසේ දැයි බුදුරජාණන් වහන්සේ විසින් මෙ සූත්‍ර දේශනාවතුළින් අපට පැහැදිරි කරන. ලෝකයේ දිහා බැලුවම අපට දකින්නට ලැබෙනදේ අසන්නට ලැබෙන දේ නිසා නිරන්තරයෙන් චිත්ත සන්තානය පීඩාවට පත්වෙම. අප සිද් වෙනවා අපිට සමහර වෙලාවට කේන්තියනවා. මිස්ියල්ල තුළ සිද්ධ වන්නේ මානසික පාරිශුද්ධතාවේ බිඳ වැටිලා මනස තුළ ලෝබ දෝස මෝහො කියන අපුුසලමූලයන් ප්‍රධානකොටගත් විතර්කයන් පහලවීම සිද්ධ වෙන. මේ විතර්කයන් පහලවීම තුළින්. අපි පීඩාවට පත්තෙමින් තවදුරටත් සංසාර ගමන දීර්ග එකක් බවට පත්වන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි විසින් ක්‍රියාත්මත් කරන. අනිනිසා පිින්වතුනි නිරන්තරයෙන් මතකෙහි තබාගතයුතු කරුණ තමයි. ලෝකය තුළ මොනතරම්දේවල් සිද් වනනාත්. සමාජයේ මනිස්සු මොනතරම් දේවල් කරාක් මොනතරම් දේවල් කිව්වත් ඒ හැම දෙයක් තුළින්ම අපි අපේජීවිතයට ගතයුතු දේ හරි අවබෝධයකින් ගන්නවනම් හරි වැටහීමතිින් ක්‍රියා කරනවනං ගැටමතිින් තොරව අපට මේ ජීවිතය ගත කරන්න පුළුවන් කමලබෙන. එහෙම නැතිව සමාජයේ සිද්ධ වන්නාව සෑමදේකටම අපේ අවධානය යොමු කරනවන නෙතයොම් කරනවන මනසයොම් කරනවනං ඒතුළින් ගැටොම් රාසිියත උපතාක් ඇතිකරගන්න බවයි බුද්ධ දේශනාව තුළ සඳහන් වන්න. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරනවා. සචේ භික්්‍යවේ අන්‍යතිතියා පරිබ්රාජකානං එවංපුච්චයු. මානෙනි අන්‍ය දෘෂ්ටික වෙනත් දර්ශනවාදයක් දෘෂ්ටියක් අදහන අනුගමනය කරන පරිබ්්‍රාජකයන් සඳහා සතර මාර්ග ධර්මයන් වැඩීම පිණිස ඔබ කාවර ධර්මයක් කවර ප්‍රත්තියක් කවර ක්‍රමවේදයක් නිවන පිණිස යෝජනා කරන්නේද ලබා දෙන්නේද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ විමසන්ම. භික්‍ෂුන් වහන්සේලාමී අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අප ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය සරණ ගියායි. ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්මය තුළින්ම සැනසුම සොයන සැනසුම ලබන පිරිස. ඒනිසා වඩාත්ම සදුසු වන්නේ ඔබ වහන්සේ අපට මේ පරිබ්්‍රාජකයන්ගේ සංවරය පිණිස යහපත පිණිස සුදුසු වන්නේ කුමක් දැයි ඔබ වහන්සේම දේශනා කරනවනං එයාපට යහපතක් වන්නේ යන්ුවින් භික්‍ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සම්බෝධි පක්තිිය සූත්‍ර දශනාව තුළදී පැහැදිලි කරනවා අන්‍ය දෘෂ්ටියයක් අන්‍ය ලබ්ද අන්‍ය ආගමික මතවාදයක් දරණ ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවනං ඒ අනුගමනය කිරීම සඳහාත් සුදුසු වන්නේ කුමක්ද කිය දුරජාණන්හන්සේ පැහැදි ලි කරනවා ඉදාසෝබික්කූ කල්්‍යාන මිත්තෝහෝති පටමා උපනිසා භාවනාය මහනිනි පළමුුවෙන්ම අවශ්‍ය කරන්නේ කල්යාාන මිත්තෝහෝති කල්්‍යාන මිත්‍රාශ්‍රය කල්‍යාන මිත්‍රයකොගේ උපදේසයන් මඟ පෙන්ුවීම තුළින් මෙලොෝව පාරලොව දෙලෝවම උබහාර්ථ සාධනය සඳහා දියුණුව සඳහා හේතුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලදීල තිබෙන. යාතරනයුත් හොඳම කල්යාන මිත්‍රයා හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ භික්‍ෂුව. ඉඩ හේතු වන්නේ සතරමග සතරපාලයන්ට පත්තුවමින් නිර්වානවබෝධය සඳහා කටයුතු කරන ප්‍රතිපත්ති පූජාවහි නියලන වගේම භහාවනාව සඳහා යොමු කළ සිතති වවාසය කරන භික්‍ෂූන් වහන්සේ නිවන්න සඳහා යායුතු ගමන වැඩපිළිවෙල පෙන්වල දෙමද. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැලි කල්යාන මිත්‍රයකු හැටියට භික්ෂුන් වහන්සේ සුදුසුය කියය. අපි පුණක් කෙත්තං අනුත්තරං යඩුවෙන් සංගරත්නය වන්දනා කරද්දි ගුණයන් හැටියට ප්‍රකාශ කරන්නේ පු හැටියටයි භික්‍ෂූන් වහන්ස. පින් කුඹරක් කිව්වම ඕනෑම කෙනෙකුට මේ කුඹර තුළ අස්වද්දා ගැනීම ප්‍රයෝජන ගැනීමම් කරන්න පුළුවන් කම ලැබෙන. ඉනිසා භික්ෂුව නිරන්තරයෙන්මසිවපසිෙන් උපස්ථාන කරන දායක දායිකාවන් වෙනුවෙන් සැදැහැසිත වර්ධනය වන ඒ වර්ධනය වූ සැදැහැසිත වඩ වඩාත්හොඳින් ප්‍රත්තිපත්තිය තුළ තෙදගැන්වෙන විදියට අවශ්‍ය කරන මඟපෙන්වීම සිද්ධ කරවු ලබනු. අන්න නිසා මිත්‍රයකගේ ආශ්‍රය ඉතාම වැදගත් බවයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලි. දි බුදුරජාණන් වහන්සේ සහ ආනන්දහිමියන් වැඩසිටින අවස්ථාවකදී අනන්ද හාමුදුරුව බදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනිි මේ සම්බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම පවතින්නේ කල්‍යාන මිත්‍රාශ්‍රයනි සයිකිර වෙලා බදුරජාණන්හන්සේ මතක් කරනවා ආනන්ද එහෙම කියන්නපා හරිඩක්ම නෙවෙයි මේ ශාසනයම පවතින්නේ කල්්‍යානමිත්‍රාශ්‍රය නිසා එකිනෙකාට ප්‍රේසීලී එකනෙකාට උදවපකාර කර ගනිමින් එකිනෙකාට උපදේශන් ලබාදමින් මෙ නිවන් මගට යන්න ඔබ හැම දෙනාම් උපකාරවත්වෙන. එනිසා සාසනයම පවතින්නේ චරංචේනාදි ගච්චෙය සේියං සදි සමත්තනෝ ඒක චර්ියන්දල් හන් කයිරා නත්ති බාලයේ සහායත. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තමන්ට ඇසුරු කිරීමට සුදුස්සෙකු නොමති නතින. කටයුතු කරන්න සුදුසු වදනක් දෙන්න කෙෙනෙකු නැත්තන්. නිවරදි මාර්ගය පෙන්වාදමින් යන්නවශ්‍යි කරන උපදේශයක් දෙන්න කෙනෙකු නැත්තාම් තානිවවාසය කිරීම යහ පත් කියලා. එනිසා ලෝකේ තුළ ජීවත් වෙෙද්ද මෙලොවදියුණුවත් පරලෝදියුණුවත් සඳහා කලයානමිත්‍රයකුගේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එය හරියට නිධානයක් පෙන්වන්නකු මෙෙන් අමන්ගේ ජීවිතයට යහපතම උදාකරන බව නිදීනංව පවත්වාරං යංපස්සේ වජ්්‍ය දස්සනං යනුවෙන් බුද දේශනාව තුළ පැහැදිලි වෙන. මෙ මේනිසා පළමු කරුණ හැටියට කල්්‍යානමිත්‍රයකගේ ආශ්‍රය තුළ ඇති වැදගත්කම බුදුරජාණන් වහන්සේ විසින් අපට පැහැදිලි කරන්නට යදෙන. ච පරං වස්සෝ බික්කූ සීලවාහෝති දෙවන කරුණ තමයි සිල්වත්වීම. කායවාචානං සමෝදානං සීලා බුද්ධ දේශනා වෙහි කය වචන දෙකේ සංවරය සීලය හැටියට පැහැදිලි කරන. ගිහිියන් හැටියට පං්චසීලේ දස සීලය ආජී වට්ටමක සීලේ හාංගු පෝසත සීලියයාද සීලයන් සමාගන්වන්න පුළුවන්කම තිබෙන. එවාගේම භික්‍ෂූන් වහන්සේලා හැටියට ප්‍රාතිමෝක් සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය වැනි සීල ප්‍රතිපදාවන් තුළ කටයුතු කරමින් නිවන් මග සාධනය කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ සීලය කියන ධර්මතාවය අපට තාම වැදගත්වන ධර්මයක්. ඉටහේතුව සීලේ නැති නම් සමාජය තුළ ජීවත්වීම පහසු වෙනවා සීලේ තුළ පවතින්න කයයි වචනයයි සංවර කරගැනග කායට අඩං වෙනවා ප්‍රාණගාතය අදත්තාදාානයේ සහ කාමමිත්‍යචාරය වචනයට අයත් වෙනවා මසාවාදය පිසුනාවාචය පරුසාවාචයේ සහ සම්පප්‍රලාප මේ කියපු කාරණා හත්තම පින්වතුන බාහිර සංවරය හැටියටයි සලකන. බාහිර සංවරය ප්‍රාණගාතය කරොත් පේන. අදත්තාදාානය කරොත් පේනවා වැරදිලිස කම්සප වින්දනය කරොත් අහසුුවෙනවා තමන්ම වැරිදිකාරයක් කියල දන්නම්. එවගේ වචනය තුළින් සිද්ධ වන්නාව ඕනෑම දෙයක් කිව්වොත් ය තව කෙනෙකුගේ කනට යන්න පුළුවන් දැනගන්න පුුවන්ඒ වගේම කවදහරි දවසකදී කිව්වදේ සමාධගත වෙන්න පුළුවන්කම තිබෙන. ඉනිසා කයයි වචනයයි සංවර කර ගැනීම තුළින් පු ජලයාට බාහිර ලෝකයේ තුළින් ඇතිවන ගැටලු ප්‍රශ්න හරදර බාධක ්‍රාසියක්ක් මගහරවා ගන්නට පුළුවන්කම ලැබිමල. ඒ මගහරවා ගැනීමේදී වඩා වාසිදායක වන්නේි තමන්. ඉඩහේතුව තමයි සමාජයේ තුළින් එන්නව බාහිර බලවේගයන් තුළින් ආරක්ෂාවෙලා ප්‍රතිපත්ති පූජාවෙහි නියලිමින් නිවනට අදාළ ධර්මතාවයන් සම්පූර්ණ කරන්න පුළුවන්කම තිබෙන. අපි දන්නවා ලෝකයේ දිහා බැලුවම සීලේ කියන එක පුද්ජල ජීවිතය තුළින් කිිත්තරම් දුරට ඇත්වෙලා ෙල්ලද ක කියල පේ. ජය තුළ මිනිසු ජීවත්වන් ඉභාගාතයදන සත්තු වගේ. වනේ අන්ද මහි සෝව චරය බහුකෝජනුවට සමාජයේ බොහෝ මිනිස්සු කැලෑව තුළ අන්ද වෙලා අතරමං වුණු සතුන් හා සමානම ඉභාගාතයදන සතුන්වලු කරන්නෙම කක්ද කියන්නෙම කක්ද යන්නේ කොහේද අරමුණක් නැතිව හේ ගමන් කරන්න පිරිසක්තමයි දකින්න ලැබේල. මේ ගමන්කිරී මහරහප පින්වතුනි අප බොෝ දුක්කදායක තත්ත්වයන්ට පත්වෙන. ඊට හේතුව වන්නේ හසරක් නොපෙනෙන පරක්තෙරක් සීමාවක් නැති මේ සංසාර ගමනෙහි වැරදි පුද්ගලයකු හැටියට ජීවත්වීම තුළින් අත්ව නීරණම පරලව ජීවිතය සඳහා බෙහෙවින් බලපාල. යහ පත් ලෙස ජීවත්තුනොත් සුගති ගාමිත්වේයටටත් යහපත් ලෙස ජීවත් වනොත් දුගතිගාමීත්වයටත් යන්න අපට මග සලසල මෙහිදී වැදගත්තුවන්නේ යහපත් මනුස්සයකු හැටියට සමාජයේ තුළ ජීවත්වෙලා ගුණධර්මයන් වඩල දානසීල භාවනාදී ත්‍රවිද කුසලයන් වැඩීම තුළින් භවාන්තරය යහපත් කරගන්න නිවන සාධනය කරගන්න අවශ්‍ය කරන මාර්ග දර්ශනය ජීවිතයට එකතු ගරගන්න පුළුවන්න්නං අන්න ඔහු සමාජයේ තුළ ජීවත්තුුණු කෙනෙකු බවට පත්වෙන. වර්තමානය වනවිට ලෝකයේ පුරාම මිනිස්සු එකනෙකා මර එකනෙකා පරයා යන්න එකනෙකාට ඉර්ෂා කරන, එකනෙකාට විවිධාකාරයේ අඩංකට්ටන් කරන සමාජ පරිසරයක් ගොඩනැ ගිලතියෙන. වර්තමානය වනවිට සමාජය මිනිස් ජීවිත දහස්කානක් විනාස වෙලා ගිහි. මෙ වන්න හේතුව තමයි. අපි අපේ සීමාව ඉක්මවා ගිහිල්ල ශවභාවිකත් පේක්මවා ගිහිල්ල. මිනිස් ක්‍රියාකාරකම් මික්මවා ගිහිල්ල. හරියට අපි තිරිසන් සතුන් හා සමානෝම ජීවත්වන පිරිසක් බවට අදවනුවිට පත්වෙලා. තිරිසන් සතුන් නමුවම් වේ මරාගෙන කන වදහිංසාාවන් වලට ලක්කරන මනුෂ්‍යධර්මයන්ට හානිදායක වන ීවන ටාවක් ගොඩනගා ගැනීම මනිසා ස්වභාාවධර්මය අපට ප්‍රත්ති ප්‍රහාරයන් එල්ල කරන. අද වනවිට අපි හැම කෙනෙක්ම කූඩුවලට හිරවුණු සතුන් වගේ ජීවත්වන් සතුන් නිදැල්ල ජීවත්වෙනවා අපි කූඩුවල්ට සීමාවෙන බලන්න පින්වතුනිි අපි සුරතල් සතුන් කූඩුවයට දාලා හිංසා කරමින් ආදරේකී කියා හදලා වඩලා තියගන්න. අපිට අආද පඩුවකට වෙලා වගේ තමන්ගේ නිවසට වෙලා එක තැනකද වෙලා ඉන්න සිදුවීම තුළින් අපි කොයි තරන්නම් මානසික පීඩනයකට ලක්වෙලාති බෙනනවද. දැන් යමක් හිතන්න කාලය ඇවිල්ල. අලුතිං හිතන්න ඕන අලුතින් කල්පනා කරන්නට ඕන මනුෂ්‍ය ධර්මයන්ට නිගාදන ක්‍රියාවන් තුළම නියුක්ත වෙලා හිට පාපි එහිම ඇලි ගැලී හිට පපුපි අදවන විට එහි ප්‍රතිවිපාකයක් ලබනම්. හට කොලට ආදරේ කරන සතාසවපාවට ආදරේ කරන අම්මට තාත්තට ආදරේ කරන සහ සහෝදරියන්ට ආදරේ කරන සමාජයට හිතවන්ත අසල්ලසියන් සමග පුළූපක ජීවත්වන සමාජ පරිසරයක් අපි නැවත සකස් කරගන්නට ඕන්. ඒම නැති වුුණොත් අපි පිංමතුනි ඉදරී කාලය තුළ මීටත්වඩා වේසනකාරී විනාසියන්ට ලක්වෙන්නට සිද් දෙන්නවා. අතීතේ තුළත් මෙවැනි විපත්ති දායක තත්වයන් සිද්ධ වෙලාත්ති වෙනවා. වර්තමානය වනවිටත් සිද්ධ වෙනවා. අනාගතය තුළාත් මෙවැනි දේවල් සිද්ධ නොවයි කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේෙන. අන්නේ නිසා දේශීයත්වය අයගේ කරන අපේකම ආරක්ෂාවන සංස්කෘති ආරක්ෂාවන සදාචාරයට මූලිකත්ත්වයක් දෙන සමාජ රටාවක් ජීවන රටාවක් ගොඩනගා ගන්න වනම් පිින්වතුනි අපිට කිසිදු උපද්‍රවයකයෙන් තුොරව. සමාජය තුළ ජීවත් එන්න පුලුවන් කමලබෙන. අන්න ඒ පෞරානිිකත්වය ගිලේගිය පැරණී ක්‍රමවේදයන් අතහැරල දාලා නූතනය තුළ බටහිරට ගැතිවුණු පිටරටින් දෙෙන ඕනෑම දෙයක් වැළඳ ගන්න සමාජයක් බවඩ පත්තුළු ජාතියක් බවට පත්තුුණු පිරිසක් කැටියට අපි අද සමාජය තුළ අසරන වෙලා තිබෙනවාය කියනක ඔබටත් මටත් හොඳින් තහැදිලි වෙන තාරණය. අන්න නිසා පංවතුනි ටහිර වෛ්‍ය ප්‍රමයට අනුගත්ත වෙලාහිතපු. අය පවා දේශය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන බොහෝ දේවල් ලගේ කරන. ඒවාගේම දේසි යාහා රටාවක් තුළ තිබෙන වැදගත්කම අවධාරණය කරන. පිටරටිං ගේ වසවිසන් යුක් තාහාර ඉවත් කරලා දේශී අත්වය තුළ ගෙවත්ත වගා කරගන්න දෙයක් තුළින් තමන්ග ජීවිත සන්තර්පනය කරගන්න පුළුවන්කම තිබෙන වන. ඒීවන රටාව සකස්කරගන්න පුළුවන්කම තිබෙනවන අ පින් තුන ඒතුළෙන් ධාර්මික විනෝද සතුට වගේම නීරෝගී ජීවිතයක් ගත කරන්න තවශ්‍ය කරන පසුබිමත් අපිට ගොඩනැගෙන. අපි කොතන දෙඉන්නේ. අපි කොතනකටද යන්න කියන කාරණය පිළිබඳ හිතන්න කාලයලි බිලාත්තිෙන. අන්නේ නිසා සිල්වන්ත ජීවිතතියක් ගත කරන පුද්ජලයාට මෙ සෑම් ක්‍රියාවක්ම නිදහසේ නිරවල්ව ද කරන්න අවශ්‍ය කරන පසුබීම යහපත් මානසිිකත්වය ගොඩනගෙනෝ පින්වොත්ති. තොර තෝල්චයක් නැතිව. ඕනෑ මුත්සවයක් තිය අවස්ථාවක අපි පන්සිල් සමාධං වෙනවා. තැම් පන්සිිල් සමාධං වෙනවනේ පන්සිල් ගන්නවා. මේක හරියට කඩයකට ගෙහිල්ල බඩු ගන්නෝ වල. ඒම නෙවෙයි ඉ පංවතුන පන්සිල් සමාධං වුනාාම ජීවිතේ තුළ එ සියලු කාරණාවන්න ප්‍රතිපත්තියක් හැටියට ආරක්ෂාාවවෙන්නතු. ඒම නැත්තුව සමාජයේ විලාසිතාවක් හැටියට පංචසීලේ සමාවදං වෙනවා නැවත කඩ කරනවා නැවත සමාගං වෙනවා. අන්න ඒනිසා තමයි මෙ සමාජරටාව සම්පූර්ණයෙන්ම දූෂිත තත්වයට පත්වෙලා විනාසයට පත්වවෙලා ගිහිිතිබ. එනිසා දැන් නැවත හිතන්න කල්පනා කරන්න ජීවත්වන කාලය යහපත්ලෙස ජීවත්තු නොත් ඉ ලැබෙන්න්නාව් ප්‍රතිපාලයා අපට පරලෝවසයෙන් ඉතාවැද ගත්තයෙනවා. අනික්කාරණය තමයි පින්ංහතුනි අපට මේ මනුෂ්‍යභාවය ලැබිලතියෙන්. ලැබුණු මනුෂ්‍යභාවය අර්ථවත්ව ගත කරන්න අපි පුරුදු වෙන්න්නුව. මේ භවය තුළ මනුෂ්‍යයක් ැටී රුපත්තියලබල අපිට බවය පේන වැඩ කරන්න පුළුවන් හොඳනාරක දන්නව එස්සිියල්ල දැනකට තිබෙද්දී තිරිසන් ගත සතුන්හා සමානව හැසිරීම තුින් ඔව බලාපොරොත්තු වන්නක් කොමාත්කු. ඔබ ඊළංඟ භවාාන්ත්‍රේ තු උපතලබන්න කොහේද. ට බලාපොරොත්තුව තිබෙනවද. අදහසක්තිබෙනවද. ඊළඟ බවාන්තරය නරක තෙරිසං ප්‍රේත අසුරකයන් සතරපායෝත් පත්තිකද දුක්කිත ආත්මයකට බැටනොත් ඔබට එෙන් ලැිය හැක ප්‍රති පලයකුමන්. එනිසා භවය පිළිබඳ කල්පනා කරල බල්ලා යහපත් මනුෂ්‍යයක හැටියයට ගොෙනනගන්න පුළුවන්නන් අන්න ඒ තුළින් ඔබට මෙලොව ජීවිතය වගේම පරලෝ ජීවිත්‍යත් සංසාරගත දුකින් නිදහස් වීමත්. ඔබට සාධනය කරගණඩ පුළුවන්කමලබෙනු. ඊ ලංකාරණයේ හැටේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පොනච පරං අවසෝභික්කූ යායංකතා බිසල්ලේකික. කෙලෙස් ප්‍රහානයේ සඳහා සීත එකඟ කරගැනීම සඳහා ධාර්මික කතාවලින් යුක්තවෙන්නවා. හැම වෙලාම දේශපාලනේ අනුන්ගේ පාද වැඩකටනේද දේවල්වලින් වෙෙන් වෙලා සීලකතා සගධතා ධානකතා ආද යහපත්තුූ කතාවකින් යුක්තව. ලය ගත කරන්න වන ඒ ගත කරන්නාව කාලය ඔබ ධර්ථවත් ජීවිතයක් දා කරන. අනර්තය පිණිස හේතුවන හතාාවන්ගෙන් වියුක්තව. වෙන්වෙලාම කටයුත්තු කරන්න ඕන කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිකන්නේ. ඊලංකාරණය තමයි පින්වතුනිේ පොනච පරංා උස ආරද්ධ විරියෝහෝතති. අකුසල ධර්මයන් ප්‍රහාණයකිරීම සඳහා කුසල ධර්රමයන් වැඩීම සඳහා දඩි වීර්ිය කියනෙක ති වන්නවවා. සල ධර්මයන් වැඩීමට වීරක සේව තත් පිං තු. අපේ ජීවිතය ගොඩනගා ගන්නවත්. මනුෂ්‍ය කැටියට ජීවත්තඉන්නවත්. යහපත් ජීවනරටාවක් සඳහාවත් අවශ්‍ය කරන ආරබ්ද වීරය. එළඹ සිට සිහියන් යුක්තව. വීරියෙන් දෑතේ මහන්සයෙන් ගොඩනගන්නට අවශ්‍ය කන පසුබිමවත් අපි ගොඩනගා ගන්නටඕන. ඒ පසුදීමවත් නැත්තං අප අසරන මිනිසුන්බවට පත්ෙවා. ඊලංකාණයේ බුදුජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුුණච පරං අවසෝ බික්කෝ පඤ්ඥවාහෝතු. පංචස්කන්දේ ඇතිවීම නැතිවීම පිළිබඳ දැන දන්නවා. මේ පංචස්කන්දයේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන කොටස් පහ තුොළින් නිර්මාණය වනුේ ශරීරය නාමරෝප වසිංවෙෙන් කරල දක් වන්න පුළුවන්. පරූපයේ පෙනපිඩක් වගේ වේදනාව දිය බිබුලක් වගේ ප්‍රඥාව මිරංගුවක් වගේ. ස්කාර කිසිල් කඩක් වගේ විඤ්ඥානී මායාවක්කව. මෙවැනි ජීවිතයකින් යුක්ත ඉස්කන්ද පංචකයක් දරනතාක් කල්ල අපිට සසර නැවත නැව තිපදීපදියන්නවන්න. එනම් උපතයි මරණය ඇතර ඇතිවන මේ සිද්ධාන්තමය වෙනස. අවබෝධ කරගත්ත බුද්ධිමත් ප්‍රඥාවන්තයා විසින් පංචැස්කන්දය නැමති ගේ සදන තෘෂ්ණාව නැමැති මේ භයානක පුුද්ජලාව නැතිකරල දමන්නට අවශ්‍ය කරන ධර්මතාවයන් පිරීම සිදුකරුන් ලබන්. අන්නේ නිසා සංස්කාරයන්ගේ ඇතිවීම තුළ ඇතිවන පංචස්කන්දය නිර්මාණය වීම තුළලින් ඇතිවන භවය නැතිකිරීම සඳහා තෘෂ්ණාව යටපත්කිරීමේ අරමුණින් ප්‍රඥාව දියුණු කරන්නට පුද්ගලයා කටයුතු කළ යුතු වෙනවා. ඉළඟට බදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අසුභා භාවේ තබ්බා රාගස්පහනනායි. රාගේ නැතිකිරීම පිණිස අසුභ භාවනාව වැඩිය ගිතු.මින කාරණ හය බුදුරජාණන් වහන්සේ විසින් අන්‍ය තීර්ථච්චාගේ යහපත පිණිස හේතුවන කාරණා හැටියට පැහැදිලි කර එන අසුභයක කියන්න පින්වතුනි පිළිකුල්ි. දෙතිස්කුණපයන් පිළිබඳ නැවත නැවත සීපත් කරමින් එවා මෙනෙහි කරමින් වැඩීම තමයි මේ ද අදහස්වන්න. නෝරත පූරණියයන මංගුත්‍රණනිකා අටුාවතුළ අසුභා ප්‍රහාාණය සඳහා උපමාවක් දක්වන. තමයි එක් පුරුෂයක් දෑකැත්තක් කරගෙන තමන්ගේ කුමරට ගිහිල ගොයන් කපනන. ගොයංකපකපා ඉන්නකොට වැට බිඳගෙන ඇතුළට ගවයන් ඇතුළු වෙන්න. දෑකඇත්ත පැත්තගෙන් තබන ගොවිය පෝටුවක් කරගෙන අර ඇතුළට අප ගවයන් නාප ැනිම් මෙලවලදාන. ගවයන් පලවාහරල නැවතත් කරන්නේ වැට ප්‍රකෘතිමත් කරල බැඳලා නැවතත් ඔයන් කැපීම ආරම්භ කරන. මේකේ හුඹර හැටියට පමා කරල දක්වාන්නේ බදුසුන්. ම මොලිනුත් පැහැදිලි කරා මේ ශාසනය තුන කල්්‍යාන මිත්‍රයා හැටියට පැහැදිලි කරන්න භික්ෂුව. එනිසා භික්‍ෂුවන නැමති පුුණ්්‍ය කෙත තුළ ශාසන නැමති පුුණ්්‍ය කෙත තුළ ඔබට ධර්මයන් වඩන්න පුළුවන් කමති බෙනවා. ඊලන්ට ැල්පන්නාවවසේ යෝගාවචරයා සඳහන් වෙන සීලයෙන් සංවර්වන පුද්ජලය ඇතිවන්නාව කෙලෙස්බැමි කපල ඉවත් කරනෝ වගේ භාවනාව තුළින් ඇතිවන පලිබෝධයන් ප්‍රමාණුපූලව විනාසභාවයට හත්කරමින් තමන් අවර්්‍ය කරන ඥානධර්මයන් වර්ධනයකිරීමට කටයුතු කරනට. දෑකැත්ති යන්ුවෙන් අදහස් කරන ප්‍රඥාව. ඒක යන පලිබෝධයන් විනාසකිරීමේ හැකියාව ප්‍රඥාව තිබෙනවා. ජථාර්ථය නුවනින් දැකීම්‍රඥාවතුලින් සිද්ධ වෙන. අන්නේ නිසා දැකඇත්ත උපමා කරල දැක්පුවා ප්‍රඥාවට. නිෙලන කාලය හැට නැත්තන් ගොයංකපන කාලය හැට පැහැදිලි කරන්නේ විදර්ශනාව හෝ සමාධිභාාවනාවතුළින් උපදවාගත්තාව. අවබෝධය සමාධචිත්තය නැවත ප්‍රඥාවබෝධය සඳහා වර්ධනය කළේතු කාලය සුදුසුකාලය අවබෝධ කරගැනීම තමයි ඒතුළින් පැහැදිලි කරන්න. යස්ටියය හැටියට එමනැත්ත අර කෝටුවක් අරගෙන දවයන් එලවා දැමීම කෝටු හැටියට අදහස් කළේ බුදුරජාණන් වහන්සේ අසුභ කර්මස්කාන්. ඇයි ජීවිතයේ තිබෙන ඇසකණනාසේ දිවසරීරයේ ප්‍රධානකොටත් ඉන්ද්‍රිය පංචකේ වගේ නවදුරකින් ඕජාවැකිරෙන. මේ ඕජාවැගරෙන නවදුරත් සමග ශරීරයේ විධ කොටස් කොල තිබෙන පිළිකුල් සහගත බව. අස්තිර සහගත බව. නැත්තම් විනාශස වන බව ේරුම් ැනීම තමයි මේ අසුභ කර්මස්ථානයේ වැඩීම තුළින් සිද්ධ කරන්න ක. ප්‍රකෘතිමත්ව වැට බැදිිනව කිය අදහස් කරන්න පින්වතුනි සීලේෙන් සංවරවීම. සීලේෙන් සංවරවුණු පුද්ජල කවදාවත් නැවත සීලය බිද දමන්නටවශ්‍ය කරන පසුබිම ගොඩනගන්නේ නැති නිසා සීලේ තුළ ඔහු සංවරවිය යුත්තු වෙනවා. ඊළඟට වැටබිරගෙන කොමරට ගවයන්ගේ පැමිණීම අදහස් කරන්නේ ප්‍රමාදයට පත්වෙලා සීය කඩවෙලා ්‍රාගයේ ඇති වුුණොත් නැවත ඇතිවුණු රාගය නැවත බිඳවැටනු සීලයේ ප්‍රකෘතිමත් කරලා ්‍රාගාදී කලේස ධර්මියර්. අවබෝධ කරගෙන ප්‍රහාාණය කරමින් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වෙල සමාධිය තුළ සංවර වෙලා විදර්ශනා ඥානා අවබෝධී සඳහා අවශ්‍ය කරන මග සකස් කර ගන්නවායි කියන අවබෝධය තමයි මේ වැට ஒப்பமாාව තුළින් පැහැදිලි කරන්න. ඊළங்கට දැකත්ත තබා යස්තියගෙන ගවයන් පළග හැරීම තුළ මේක කාரணාව වඩ වඩාත් අර්ථවත්ව පැහැදිලි කරලති වෙන. ඊළங்கට මේ සියල්ල වඩාත් සාර්ථකවීම සඳහා පංවතුනිි මෙත්තාභාවේ ත්බා. මෛත්‍රිය වැිය යුතු වෙනවා. මිලோකය තුළ මෛත්‍රිය වඩන්නේ නැතිව අපි කාටවත් ඉදිරි ගමනක්ම. මං තමන්ත මෛත්‍රී කරන්නටවන්. තමන් තමන්ගේ දරුවන්ට බිරිදට දෙමෞපියන්ට අසල්වාසීන්ට ආදී හැම දෙනාටම ප්‍රමාණු කෝලෝ මෛත්‍රී කළ යුත්තුවෙනවා. මෛත්‍රී සිත වඩවඩාත් වර්ධනය කර ගැනීම තුළින් පිවිතුරු මනසකින් යුක්තව ජීවත්තෙන් තවශශි කරන පසුබිම ඔබට ගොඩනගාගන්න පුළුවන් කමතිබෙන. ඒ හරහාත් තමයි භාවනාව තුළ වඩාත් සංවර වෙමින් සමාධික තත්ත්වේයට යන්න තවශ්‍ය කරන වර්ධනය ඇතිකර ගැනීමට පුළුවන්කම ලැබීම. ව්‍යාපාද සපහනාය ආනාපාන සති භාවනාව වැඩීම තුළින් හුස්ම යහල පහළ ගැනීම එම ම් විතාර්ක ප්‍රහාාණයේ සඳහාවශ්‍ය කරන අවබෝධය උදාකරගන්න පුළුවන්කම ලැබෙන. එනිසා ආනාපාන සති භාවනාවත් ජීවිතයට තර්ථ විතර්ක නැතිකරඹින් යතහාර්ථ්‍යබෝධ කර ගැනීමට මඟ පාදම. ඊලාන්ට අස්නිමානා සමුද්ධාතාය. නවවදරුම්ම මානයි තමන් අනුම් පිළි බඳව මනමින් සයමාන සදිසමානාදී වසේක් අපි මැනීම කරන සමාජයන පුද්ගලයන් සමඟ විධ ැනීම ඇති කරගන්න. ඒ මැනීම තුළ බලාපොරොත්වන්නේ තමංහා තමන් උසත් තමන් පහත් තමන් කොයිවගේදාදී වසයෙන් සමාජය තුළ එකිනෙකා හා සංසන්ධනය කරමින් තමන්ග ජීවිතය මැන බැලීම සිද්ධ කරනු ලබන. මෙන්න මේ කියන්නාව කාරණා. ඉහත පෙන්වලදුන්න කාරණ සියල්ල වඩාත් සංවර කරමින් යහපත් වූ තත්වයට පත්කරගන්නට අවශ්‍ය කරන පසුබිම පින්වතුනි අසුභා භාාවේ තබ්බා රාගස්ස පහනායකිලින් අවබෝධයක් නැති පුද්ජලයෙකු සම්බුදු සසුන සමග එක තුනොත් ධර්මයට අනුගත වුණොත් ඒ අනුගත වුණු පුද්ජලයා ප්‍රමාණුකූලෝ යහපත්තත්වයට පත්තෙමින් සීලෙහි සංවරවෙලා සංවරවුණු සීලේතුළම යෙදමින් ආරබ්ද වීර් ඇතිකරමින් සමාධිය වර්ධනය කරලා විදර්සනා ඥානාාව බෝධී සඳහා අවශ්‍ය කරන මග සකස්කරගනිමින්. යතහාර්ථය විනිවිධ දකමින්, තමන් ජීවිතය සාර්ථකත්වයයට පත්කරගන්න කෙසේද කටයුතු කරන්නේ කියන එක පැහැදිලිකන්න. ඒනිසාපින්ංවතුනි සෑම වෙලාවකදීම තමන්ගේ කුසලේට නැමුණු සිත. අකුසලයට යාමට ඉඩ නොතබා. කුසලය තුළම සංවර කර ගනිමින්. සංවර්ධනය කර ගනිමින් සීලය ප්‍රධාන අවිය ජීවිත ඒකායන අරමුණ සඳහා මෙහයවමින් නිෙවනට අදාළ කරන ධර්මතාවයන් සම්පූර්ණ කරනවනං ඔබට මට ජීවිය නිවන සඳහා මෙහයවන්න පුළුවන් කම තිබෙනවා. ඒස ඒනිසා නිවන ඒකායන අරමුණ හැටියට පත්කරගත් අප ලෞකික ජීවිතත් සාර්ථකත්වයට පත් කර ගනමින් ලෝකෝතර ජීවිතය ඇති වැදගත්තම. නිවන්දකීමයඇති බැදගත් නිවන්දකීමෙන් ලැබිය හැකි පරම සැපත පිළිබඳව අවබෝධ කරගෙන ඒ අවශ්‍ය කරන මාර්ගඥ්ඥාණය මාර්ග දර්ශනය සොඳහා එකතු වනොත්. ඔබට සසර දුකින් නිදහස්ව ලබන අමාමහන් නිවන සාධනය කරගන්න පුළුවන්කම ලැබම. එනිසා ජීවිතය පිළිබඳව වෙනදාටත් වඩා ගැඹුරින් කල්පනා කරල බලලා. ඒ ගැඹුරින් කල්පනා කරන්නාව දේවල් පිළිබඳ, වැටහීම ඇතිකරගෙන අවබෝධය ඇති කරගෙන ඇතිකරගත්තාව අවබෝධය තුළින් ඔබේ ජීවිතය වඩ වඩාත් සංවර කරගෙන යහපතෙහි යොදෝමින් යහපත් ජීවිතයක් ගතකරමින් සසර බැමිලිහා දමන්නට සංසාරදුකින් අදබදීමට අවශ්‍ය කරන මග සකස් කරගන්න කටයුතු කරන වනං ඔබ මෙලොව ජීවිතයත් පරලෝ ජීවිතත් සංසාරගමනත් සාර්ථ කරගත්තෙක් බවට පත්වේ. අන්නේ නිසා පින් තුනි සිල් සමාධං වෙලා ධර්මස්්‍රවනය කිරීම තුළින් ඔබේ ජීවිතේතුළ ඇතිකරගත්තාව ආධ්‍යාත්මික සංවර්ධනය දියුණුවතුළින් ඔබ බලාපොරොත්වන සංසාරගත දුකෙන් නිෙදහස්සු ලබන අමාමහන් නිවන්සුවේ සඳහා මේ ධර්මදේශනාවත් ඔබේ ජීවිතයට උපකාරවත්වේවා ඔබේ ජීවිතය යහපත පිණිසහිත්තුවයත්වා ලජීවිත හපත පිනිස හේතුවෙත්වා කෙළවර அமாමහන් නිවන්සුව පිණසම හේතුවාසන වෙත්වා කියල සාධ කියලා නිවන් ප්‍රාර්ථනා කර. ආකසට්ටහාචබමට්ட்டාදවානග මහිද්දිකා ්nyaන්තං අනුමෝදිත්වා චරංරකන්තුසාසනං ආකා සට්ටහාචබുම්මටහා දෙවානග මහිද්ධකා ఉഞන්තങනු මෝදත්වා චරරක්කන්තු දේසනං ආකා සට්ටහාචබുම්මට්ටහා දෙවානග මහිද්ධකා ఉഞන්තങනු මෝදත්වා జරරක්කන්තුु വංසදා ධර්මානු ශාසනා පැඇත්තු වේ නාවල විමල විහාරවාසයේ රාජිගිරිය ජනාධිපතිවිද්‍යාලය ආචාර්ය, ශාස්ත්‍රවේදී ශාස්තෘපති පූජ්ජපාද හොර පාවිට චන්දරත්තන ස්වාමීින්රන් වහන්සේ. අප ස්වාමින්න් රන් වහන්සේ ටු කරන ශනික සේවාවන් තවතව ශක්තිමත්තු ධෛරමත් යතු කරන්න. සිිලදියගේද ආශිර්වාදය ලබේවාවයි නිදුක්ටිරෝගීස්වලබේවයි අපි චිරජීවනය ප්‍රාථන කරමින් සාධකාරයක් පත්තම සාධූ සාධ සාතව.